සු සන්දාව දවසේ උනුසුම්පුුවත් එක්කොට මුලින් මෝබට කියෙන ස්වාදයන ුපාණවසාහ ඇතිය ප්‍රධන පුවත් විකාශය පථමේ පුවත් සිරස්තල රෝගා බාත නිසා නිමසින් එළියට එන්න බැරි අයට ගෙදරටම ගිහින් එන්නත දෙන්න ජනපතිගින් උපදෙස් ඇමරිකාවේ මොඩනාත් ලංකාවට එද. අගෝස්තු දිස්සකට කලින් තිහෙට වැඩි සැමට එන්නත දෙන්නත් සැලසුම් සංචරණ සීමා තවත්ලිහිල් වෙයි ළමා උද්‍යානක් සත්තුවත්තත් ඇරේ ගෘහස්ත සංගීතයටත් ඉඩ හෙට සිට අගෝස්තු පළවෙනිධාතෙක්ම පලාාත් අතර වස් ගම්රිය අධිවේගේ බසුත් ධාවනය තහනම් රිෂාඩ්ගේ ගෙදර හිටපු බාලවයස් මෙහකාරිග මියගියේ කොහමද පුළුල් පරීක්ෂණ. රධහයිනයට යවූ ස්ටාලිල්ලා නිරෝධහයිනය නිමවා ගෙදර යමයි. දහතුනට හතරක් කල්ලයි පහළවට තවත් හතරක් හඳුරාගනිී. කොරෝනාව මැද්දේම ජුරෝපය ගංවතුරේ. සියයක් මරුවැළඳ ගනිද්දී දහසක් අතුරුදාන්. ාදියට ලක්වෙලා ඉන්න නිවැස්වලින් බැහැරවියෙන් නොහැකි අයෙනුවෙන් ජංගම එන්නක් කරන සේවාක් කඩිනමින් ආරම්භ කරන්න කියලා ගනාධිපති ගෝටාාවේ රාජපක්ෂමතිතුමා නිලධහරීන්ට උපදෙස් තුන්නා. මෙ අතර ඕනෑම ශේත්‍රයේක රැකියාවක නියතු අයකුට එන්නට ලබා දෙෙන ඕනෑම ස්ථානයකින් පහසුවෙන් එන්නට ලබා කැනීමට අවස්සාාව සල්සාධන ලෙසද ජනාධිපිතිතුමා අද උපදෙස්දී තිබෙනවා. එන්නත් කනේ සාහිද මහම් සබාධය කොවිට් මර්තන ශේෂකමටුව සහ ජාතිපති මාතර සසාකචාව ජනාතිපති කාරවාලදී පවැත්නා. වැඩපුරා දිශ්‍රික්කමටම එනත්රන ක්‍රාාවලිය ේකවත් කරතිබෙනවා. එහෙත් විද රෝගාද හතුවෙන් නිවස්වලින් බැහරවයාන් නොහැකි පිරිට එන්නත් ලබාදීම ගැටුවක් පවතිනවා. සෞඛ්‍ය වයිදිලෙ දහරරි හා මහජන සෞඛ්‍ය පරික්ෂක සහ ඇති හෝ විශේෂ දුරකතානකෝසේ තොරතුරු ෙන ජංගමන්නත් කරන වැඩිළිවෙල කඩිනමින් අඇර්මයතු බවයි ජාතිපතිතුවා ේහිියාවදහරනිය කලේ. කියන හිේතු හඳනාගත් වි ින් හ மරණ සං ාවෙන් හ ප්‍රතිශතයක් එ ලබාගෙන නැති බව කච් කමටුව හෙළිලා ම් පහස හ කළතු දිස්්‍රක්ව සව තිහට වැ සේලද ඉදි දි හර තුළ කන හැකි බ පෙසන් නතුග ෝහි භගුණවර්ද නම තිවරන් ෙදී සන් න් කලා. යෝජන ප්‍රවර්තන සංචර්ග කලාපන්න කර සේට අනුවකි නව සන්ීතිෙනවා. එමසා දාල ශේෂ්‍ර වල විශේෂ් පෙවිදීමක් දක්නට ඇති බවයි. අමත ම රාජක්ෂ මහතාම හිදී ස හන් ල. . තව ො ෝගීට සාර්ථක ප්‍රතිකාරකිීමට හැකිව බව රජචමත සිරජයිකොට මහතාසඳ හන් කලා. ඒහිදී ප්‍රතිකාරගත් කිසකුත් මිය ො මහ ක්මින් සුව ලබින් පිළිබඳ විේෂ පයක්ෂණ එකට ම වීම අව තාව, අමත වයිදර ශ්තතින හතා පෙන් වාදන්න. පසල් ඇැඹීමෙන් පසු ප්‍රතිචක්ති කරනේ වර්තනයට සේසන්හ රවරුන් දේශ ෂද සඳහයුම කළ ුතු බව ජනාතිපතිතුමා පෙන් වාදදුන්නා ැති මතුවරු තු පෙක් ච ක්වසිටිය. මදරිකා ඇමරිකාවේ නිෂ්පාත මොඩනා එන්නත් මාත්‍රලක්ෂ පහලවක් අද පෙරවරුවේ දිවේන්ට රගෙනෙන් ලබවා. මොඩන එන්නත දිවෙන්ට ලැබුණු පළමු අවස්ථාව මෙයයි. මේ අතර ලබ මස තිස් එක්ොඳාවන විට වුදුු තිහක වැඩි සියලුදනාට කරුණාමර්ධන එන්නත් ලබාදීම ඉලක්ක සපුරාගන්නවා කියලා රාජ්‍ය ප්‍රකාශ කරනවා. ඒවක මරුණ චීනයේ නිෂ්වාදීත සිනොවැැක් එන්න තත් ශ්‍රිලංකාව තුළ හදිසි භාවිතය සඳහා ජාතික අෞෂධඥාමන අධිකාර අවසරය හිමිවී තිබෙන බව රජමාතය මහහාචාරය චන්න ජයස්මන මහතා පවසනවා. මෙ අනුව ලෝක සෞඛ්‍ය සංවිධානය අනුමත කළ සියලුම වර්ගේ කෝවිත් මර්තන එන්නත් ශ්‍රීලංකාව තුළ භාවිතයට අවස්සාාව හිමව ඇ බයි අමා. මොඩනා අන්නත් මාතවා ලක්ෂ පහලවක් අද පෙරවරුවේ දිවහිට රැගෙනඩු ලැබවා. ඇමරිකා රජයේ ශ්‍රු ලංකාවට ප්‍රධානයක් ලෙසයි මෙම හහිදත් ලබාතිී ඇත්තේ. ඇමතිනී පවි්‍රවාන්‍ය රජචී මහත්මය වෙත කට්නායක ගුවන්තට පලේදී එන්නත්වොගේ භාරතීම ශු ලංකාවේ අමරිකාතා නාාපතිනි ඇලයින ටෙපිලන්ස් මහත්මය අති සිදු කෙරුුණා. අමාත්‍ය ප්‍රසන්න අනතුංග රාජ්‍ය අතය මහචරය චන්න යිසුන් යයට හතුරු නැතර පිසක් මේමවස්ථාවට එක්ව සිටියා. ඇමරිකානු රජයේ ආධාරයක් විදිහට මිලියන එකයිදසම පහක් පමණවන මාත්‍ර අප්‍රමාණයක් අපට ආධාරයක් විදිහට ලැබුණරා අපි බොහොම සූතින්ත වෙනවා ඇමරිකානු රාජ්‍යයට. ශ්‍රී ලකා රාජයේ ඉල්ලීම පිට මේ මොඩනා වැක්ෂීන් තෝගේ අපට ලබාදීම ගැනක ෝක තියෙන සෑම එන්නතක්ම ලංකාවේ පුරවැසියන්ට දෙන්න පුළුවන්කබ ලැබුලේ අතිකරු ජනාධිපත්තුමාගේ මැදිහත්වීමෙන් මේ කටයුතු කරපු නිසා එනිසා අපි විශවාසක මස දෙ එකකතුනක් ඇතුළලට සම්පූර්මමරටේ ජනතාව එන්නත් කරනය කරලා අපට විරකරන්න පුළුවන් ව. මදලි පහ මලියන දහයක් එෙක් මව. කොරවුණ එන්නත් මාත්‍ර ශ්‍රීලකවට මේවර විට ලැබී තිබෙන බව රජ මාත්‍ය මහචරය චන් ජයිසුමන මහතා පවසන බා ශේෂ අතිකර ජන. ති තුමාගේ උපදෙස්පිට රාජ අෞෂද නීතිකත සංස්ථාව තමයි මේ සඳහා මැදිිය අත්තිම් කටයුතු කරලා ලංකාවට ගෙන්වා ගැීම සහහා කාරක්ෂමල්ල විදිට කටයුතු කර ශේෂම එම්මරෙන්නේ තාක්ෂණය මත පදනම් වෙච්ච. පයිස එන්නතහා සමාන මෙන්නතක් මොඩනා එන්නට කියන්නේ. පයිස එන්නත <ion> <s Bondi> <gum> ෙ සකරන හැත්තයෝක පම ෂනත්ය බඩා කරන්නට වන වනත් ොඩ න එන්න සල් සංකරන විසක විෂ්නත්තය අපි ගඩාගල යන්න පුලුවන් පසේට අනු තුනක පමණ කාරක්ෂමාවක් ය එන්නතක් තින් අප බලාපොත් වයවා අද ලබුණු එන්නත් ප්‍රමාණය මහනුවර දිස්ශ්‍රික්ක එන්නත් කරන වැඩපිළි වෙේ තිරිකොටස සාර්ථක කරගනීම සඳහා යොමු කරන්න ඒ වගේ හමක එක්ස ජනපති තානපති තුමිය පැවසවා ඉදිරයේ දීත් මොඩන එන්නත් වත්ොගයක් පේරට ලබදීම පිබඳව මරික එක් ජන පදය. త్ ప ాక స్ ක් ట ర නతవ వදු ట డి యలు న్న රන්න කියලා. ඩ පිල වෙනුවෙන් අපි කටයුතුදාගෙන යනො.ඒවගේ රාජ අෞෂධ නීකත සංස්ථාව මිලරී ගත්ත තවත් එන්නත් මාත්‍ර මිලියන දෙක් ලබන සති අපේරට පැමිණ නියමිත. අමෙරිකාාවෙන් රැගනාා මොඩන එන්නත් මාත්‍රා ලක්ෂ පහළව වැලසර ප්‍රදේශය පිහිටි අෞෂද ගබඩාවක් වෙත රැගෙනනු ලැබවා. රජ අෞෂදධ නීතිකත සස්ථාවට අයත් ගබඩාවකයි මෙම එන්නත්වගේ මෙලෙස ගබඩා කිරීමට කටයුතු කෙරුණේ. ඒ දින වන විට සයින්ඩාමෙන්න්න තේපාල මාත්‍රාව හතලස් ක්ෂ පනස්තුන් දහස් අටසේ දහන අවදින “ ku deella bodydi ti bene va. දෙවන මාත්‍රාව දොළොස් ලක්ෂ විසි අට දහස් පන්සිය විසිහත් දෙෙනෙකුට ලබාතිය අවසන් කොවිශිල්ට එනතේ පළමු මාත්‍රාව නවලක්ෂ විසි පන්දහස් දෙසිය හතලිස් දෙදනෙකුටද එහි දෙවන මාත්‍රාව තු ලක්ෂසූ පන්දහස් අට සයාසූ පස් දෙනෙකුටද ලබා තිබෙනවා ස්පොඩ්නිික් එනතේ පළමු මාත්‍රාව ලබාගෙන ඇති සංඛ්‍යාව එක් ලක්ෂ පනසද්දහස් තුන් සය හැටක් දහත්‍රදහස් හාටසසිය හැට හතර දෙෙනෙකු එහි දෙවන මාත්‍රාව ලබාගෙන තිබෙනවා පුද්ගලින් ්‍රස්්නව දහස් එකසිය හැත්තෑ හාහි දෙෙනෙකු ෆයිස එන්නත ලබාකි නැති බවයි වසංග තෝක විද්‍යාශයනිිවේතනය කරන්නේ. මෙනටින් වාර්තා වූ සමස්ත කරුණා රෝකින් සංඛ්‍යාව, දෙලක්ෂා සූ දහස් පන්සිය හතලෙස් තුනක්. ප්‍රතිකාල් ලබන රෝකින් සංඛ්‍යාව විසිද දහස් එකොළහක්. අද තිනය සේ ලැබූ අවසය දහට දෙනාද සමගින් මෙරට සේ ලැබූ සමස්ත කරුණා ආසාධිතින් සංඛ්‍යාව, දෙලක්ෂ පනස් අතර දහස් අට සය හැත්තෑ එකක්. මෙරටින් වාර්තා වූ සමස්ත කරුණා මරණ සංඛ්‍යාව තුන් දහස් හයිසිය හැටේක්. ඒ දැනට ංකාව විධ ප්‍රදේශවල වාර්තාවනවා මේ කොවි වෛරසයේ ඩෙල්ට ප්‍රබේදය මේ වෛරස ප්‍රබේදය මට කලින් තිබුණු වෛටස ප්‍රබේදයට වද ඉතා පහස්සුවෙන් සහ වේගෙන් පැතිරණ ප්‍රබේදය. මේ අවස්ථාවදී ඉතාමත්ම වැදගත්වෙනවා නි සෞඛ්‍ය ආරක්ෂණ ක්‍රියාමාර්ග හැම කෙනෙක්ම අනුගමනය කිරීම. එහම නැති වුණොත් අපිට නැවතත්තව සතිකිහිපයකින් අධික වශයෙන් රෝගී සංඛ්‍යාව වැඩිවීමක් සිදුවන්න පුළවුවන් පසුගේ. පහලොස් සිද්දා සිට මේ දක්වා රෝගීන් දෙදස් නමසයකට වැඩි සංඛ්‍යාවක් මිය ගොස් තිබෙනවා ඩල්ටා ප්‍රේධයක්ත් එක් නැවතත්්‍රල්ලක් ඇති වුණොත් ඉතාම භයානක තත්වයක් ඇතිවීමට කඩ තියෙනවා මේ රෝගීන් සංකාව වැඩිවීමත් එක්ක බරපතල රෝගීන්ගේ සංඛ්‍යාව වැඩිවෙලා මේ රෝගීන් මේ යන සංඛ්‍යාවන් වැඩි වන්න ඉතාමත් මි තියෙනවා කොවි 19 වැලදුුණු දරුවන්ට ලපාන ඉතාවදා අනම් රෝගී තත්ත්වයක් පිළිබඳව ළමව රෝග වෛදවරුන් අද හෙළි කලා රජව යාරයයා ලමාරූහලේ දැරිසත්කාර ඒකේ බාර විශෂන්න වෛද්‍ය නලින් කිතුල් පත්ත මහතා කොළඹ පැවැති මාත්්‍ය හමෝකදී ඒ පිළිබඳ මෙලෙස අදහස් පල මල්ටිසිස්ටම් ඉන්මටරි සිින්දරෝම් ඉන්චිල්්‍රන් අපිෙටියෙන් කියනවා මිස්CE කියලා මේ රෝගන් වැලඳන රෝගීන් අඩුම තරමේ තිස් හතරදෙනෙක්වත් මේ වන විට ලංකාව පුරා වාාර්තාාවමින් පවතිනවා. ස්ත්‍රිජාර ළම රෝහලේ ළමයින් විස්සක් පමණ ප්‍රතිකාර ලබල් දියවතිෙනවා දැනටත් මේ දැරිසත්කාරයකිගේ එවැනි රෝගීන් පස් දෙෙනෙක් ප්‍රතිකාර ලබන.ඉට අමතරව කරාපිටිය සිික්‍ෂන් රහලේ ළමයින් හයි දෙෙනෙක් මහනුවර සිික්ෂන් රහලේ ලමයි හතර දෙනෙක් සහ යාපනය දියතලාව බදුල්ල කුරුණෑගල වැනි ඈත පළාත්වලින් පවා මෙම රෝගීන් දැන් වාර්තා විමින්තිය වන. ඒවිතරක් නෙවෙයි මේ රෝගයයි සක කළ දරුවෙක් ්‍රජාල ම රහලේද පසුගීදිනක මිය ගිය. අප දැනට පරීක්ෂා කල තියෙන රෝගීන් විසි දෙනා අතරින් සියයට අසුවක්ම මතුවෙ ලාතියෙන්නේ දැඩ්ඩි බඩේගැක්කුම. වමනය පාචනය වැනි රෝග ලක්ෂණල. ඇස් රතුවීම හම මතුපිත ඇතිවන්න රතු පැහැති ද අනිකුත් ලක්ෂණ වෙන්නට පුළුවන් පලක්ෂණ තියෙනවා නම් වහාම වෛද්‍යවරෙක් වෙත යොමුීම ඉතාමත්ම වැදගත්තවා. අංචරණ සීමමා තවදුරටත් ලිහිල් කිරිමත් එක්ක, ළමවුද්‍යානසාහ සත්වෝද්‍යාන අද සිට විවෘර්තවතබීමට අවස්සර හිමි වෙනවා. මෙ අතර හෙට සිට අගොස්තු පළමුුණදා දක්වා අන්තර්පලාාත් බස් හා දුම්ඩිය දහවනය නතරකිරෙන පව රාජමාතය තිලුම් අමුණුගම මහතා පවසනවා. ආගම ස්ථන විවෘත්ත කරුණුද ආගමක ත්ව සඳහා වන සෞඛ මාර්ගෝපදේශ වෙනවෙනම නිකුත් කරන බයි. සෞඛක සේවාදයක්ෂ ජනරාල් වෛ්‍ය අසේල ගුණවර්දරමහතානි ේතනය කරන්නේ. පන්සල් ක්‍රස්තියානි පල්ලි ඉස්ලාමිය පල්ලි සහ කෝවිල් සඳහා එම මාර්ගෝපදේශ වඩ වෙන නිකුත් කරු ඇ. ද්‍යයන වෘත්ත රීමට අවසර හිමිවද, වරකට ඇතුළු කරත හැකේ පුද්ගල හහිතාවන් සයට විසි පහක් පමණයි. වනජයේ විද්‍යානද විවෘත්ත රීමට අවසර හිමිනවා. එහෙත් වනජේවී නැරමීමට යොදාකන්න වාහන්න වන රියතුු කොටස මගින් ගමන්ගන්නා කොටසින් වෙන්ව තිබියජයෝතුයි. රතේරයදුරුහ මග පෙන් වන්නන් ආරක්ෂිත ඇතුම් පැලන සිටියුතු වනවා. ත් පැතිරීමට හේතුවන බෞතිකව සහඳධ වන ක්‍රේඩ හැර අනිකුත් ක්‍රඩ තරග සහ කණ්ඩයින් ක්‍රඩ සඳහ අවසරහිමි වනවා. එහෙත් තරග නරමන්නන් සහ දිරිගෙන්න්වීමම් සඳහ අවසරහිමි වන්නේ නැහැ. ළම උද්‍යාන නවතැන්ස්ථාන සහ බෝඩිම් නිවාස සෞඛ මාග පදේයන්ට අනුව පත්වාගෙනයා හැකි වැල්ලීමේස්ථානද වෘතුව පවත්වා ෙනයාමට අවසරහිමි වනවා. ශාලාාවන් තුළ සංගීහිත සදර්ශන පැවත්වීමට අවසරහිමිවද අසන දහරිතාවෙන් සයට පණහකටයටත්වයි ඒ සඳහා අවසරහිමි වන්නේ. ිහස සනකිලි සහ සදර්ශන සඳහ තවතුරටත් අවසරහිම වන්නේ නැ. විනොතාත්මක ක්‍රියකාරකම පත්ව නිස්ථා දී සෞඛ මාර්ග ූපදේශන් අනුව පත්වාගෙනනයාමට අවසරහිම වනවා. ෙේ වෙතත් සියලු දෙනනා පුදගල දුරස්ත භාවියාරක්ෂකිරීම සමුහලෙස වැස් නොීම නිවරැදිව මුහුණආවරණ පැලදීම අත්සේදීම විස මජචහරණය ආදී සෞඛ මාර්ගූපදේශතාාරය පිළි පැදියුතු බවයි ෞඛකි ේවා අධ්‍යක්ෂජනරාල්වරයා අතුරටත් අධරණය කරන්නේ. මෙත්‍ර ස්්‍රික එකක ප්‍රදේශක හිපයක් අදුද සහයිසිට හුද කලා බහාව ඉවත් කරතිබෙනවා එයනුව ාපන ්‍රක යිඩ් පොලස් බල ප්‍රදේශේ, නරන්තනේ වන්බ ග්‍රමිල දහරි වසේද හුද කලා භහාවය අදැ සනහයිසිටවත් කරන ැබවා.මද්‍ර පුත්තලම් දිස්ක පුත්ල පොලස් ල ප්‍රදේශ. JP ර්ගගේහි නව නහරස්පාරයන ප්‍රදේශනද හද කලා බහාවෙන් ඉවත් කරතිබෙනවා මෙ අර ෙට සිට ගස්තු පලළමූනතා දක්වා අන්තර්පලලාත් බස්රවත, දුම්ප්‍රී සහ අදවීගේ බස්රොත දවනය මුලිමනින්මන අතර කරෙන බව, රාජචමත දිලු මුණුකමහතා පවසනවා. හෙටදිනේ සිට සීමමිතව ධාවනය කරපු බස්රට සහ දුම්රියා අපිට නැවතත් නතර කරන්න සිද්ධ වෙන්වා නමුත් අගෝස්තු පලවෙනි දසිට සීමිත බස් අත ප්‍රමාණයක්සා දුම්්‍රිය ධාවනය කරන්න අපිට මේෙනකොටත් අවසර ලැබිලාතියරන මේ එකක හේතු තමයි තවසති දෙකක් විතර ගත වෙනකොට තිහට වැඩි අයගේ එන්නත් කරන සියට සියක් කොළඹ අවසාන කරන්නේඇයට හැකියාව තියෙනවා ගෙන කාරණය විශේෂෙන් මේ නව ප්‍රබේද. ගංවලට ඇය මේ අවධනමක් නැතිවෙයි කියලා බලාපොත්ව වෙනවා අගෝස්තු පලවෙන්දෙන් පසු. යම් යම් ක්‍රියාමාර්ග ිහදිස්සි වෙල කඩිමුඩිය මේවා විියුත්තකරුවත් නැවත් හතරවෙනි රැල්ලක් ඇති වනොත් සහමුලින් රට විවුත්ත කිරීම තවදුරටත් ප්‍රමාදවෙන්න පුළුවන්. වග මේ සති දෙකේ කාලය තුළ. අපි තවත් බස්රත හිමියන්ටත් වගින් බස්රත සේවකින්ටත් යම් සහන ප්‍රමාණය අපි ලබාදෙන් බලාපොරොත් වෙන. ඊට අමතරෙන් ආයතන මට්ට මෙෙන් ධාවන වෙච්ච බස්රතු. ඒවා අන්තර්පලාත් දාවන සිද් දෙ කෙනව. මේ අතර කරෝුණනා රෝගීන් එක්දහස් හැත්තෑ නව දෙෙකු අදදිනීති මේ වන විට වාර්තාවෙලා තිබෙනවා. ඒ සමඟ මෙරටින් වාර්තාාවන සමස්ත කොරෝණ අරෝගී සංඛ්‍යාව දෙලක්ෂ අසු එක්හස් හයිසිය විසිද් දෙක දක්වා ඉහළ යනවා.. මුලතිව නිරෝධහන මධ්‍යස්ථනී රඳවා හිටපු ලංකා ගුරු සංගමේලේකම් ජෝස් ස්ථාලින් මහතා ඇතුළු පහලොස් දෙනෙකුත් ඒවගේම පල්ෙ කෙළ නිෝධහන මධ්‍යස්ථාන රදවා හිටපු. පරටු ගමි සමාජවාදී පක්ෂය ප්‍රචර් කළෙකම්, දුමින්ද නාගම මහතා ඇතුළු හහිදනෙකුත් මුදා හැරතිබෙනවා. මේ‍යතර ලංකා ගුරු සේවා සංගම ඇතුළූ ගරු සංගම් දාහතරක් ආරම කරපු ෘතිය ක්‍රියාමාර්කය, අදත් ක්‍රියාත්මකවුණ. තලාව ක්ෂක විිවිද්‍යයාල පත්කටුන් පතට රහිව විෝධතාවේ නිරතවෙමින් සිට ලංකා ගුරු සංගම ේකම් ෝස ස්ටාලී හත ඇතුල පිරිසුගේටවනදා අතරංගොට ගැනු. ඒ නිරෝධහන නීතිකඩකිීම හේතුයිෙන් පසුව ඔුන් අධිකරනයට ඉදිරිපත් කර ඇපලබාදීමින් අනතුුව නිරෝධහනය සහ යොමු කෙරුණ. රෝධතා පැවැත්වූ ගුරු සංගම් නායකින් අතරංගොටගෙන බලහත්කාරේ නිරෝධහනයට යමුකර තිබවට චෝදනා කරමින් ලංකා ගුරු සේවා සංගය ඇතුළ ෘත්තිය සමති දහතරක් වැඩවර්ජනයක් ක්‍රියා්මක කරති වෙනවා ය න් ගන්. මලින් ඉත්වේ ෘත්තිය ක්‍රාමාර්ගය අදත්ක්‍රියාත්මකයි. මේ අතර අද උදසන තවදුරටත් විරෝධාවේ නිරත වූ පිරිස ජනාධිපතිලේ කම්කාරයාය අසන්නන්නේ පිහිටුව ඇති, උද්ඝෝෂණස්ථානයේ සිට පාගමනින් ජනාධිපතිලේ කම්කාරෑලයට පැමිණිය. එම අවස්ථාවේ දී ජනාධහිපතිතුමාද ඒ අසලින් ගමන් කලා. පිරිස හිදෙකුට සිදු හදාවකින් තුරව ජනාධිපතිල්ලෙ කාරයාල වි ීම ක සතිුණ ප නෙකවල ච මහතතුරුත් කියයද සෞඛ්‍යව අද්‍යයක්ක් ජනලාාව කියදේ ආ්ඩුව බලහත්කාර නවතන්ගන්න ෘදත සම නායක වහම නිදහස් කරන්න කියන ඉල්ලීම කරන්න එ පෙස් ම බාරදන තමයිද ාව. ත ලති නිරෝධ ද්‍යස්ාන දවා ලංකා ගු සංග ක හ තු පහ ොස් දෙෙකු සහ පල්ල කැ රෝධහන ධ්‍යස්ථා රදවා සිට දුවිින් ගම හත ඇතු හියිදිනෙකු දදිනේ ඉ ද හැතිබෙනවා. ඇතර පෙටුගමි සමාජවාදී පක්ෂයේ ප්‍රචාර කලේකම් දුමින්ද නාාගමූ මහතා වහම අධකරණයට ඉිදිරිපත් කර ලෙ නියෝගයක්නිිකුත් කරන්න ඉල්ලා ගොුණකරඇති හබ්‍යයාස්කෝපූස් පෙත්සමක්ලකා බැලීමට. ලබන දහ නවනදා කැඳවන ලෙස අභිහාචන අධිකරණය අදනියම කලා. දුමින්ද නාගමූ මහතාගේ බිනිිඳ වන එන් දුලානි ප්‍රියංගිකා මහත්මිය විසින් මෙම පෙත්සම ඉදිරිපත් කරතිබෙනවා. ත රදහයි ීති පයෝගකරගනමින් තමන්ව නිෝධහයින මධ්‍යථනය රඳව අතබීමට පොලිසි ගැ තිබෙන තීරණය තුලින් මෝලික මනිසායිතිවාසිකම් උල්ලංගනය වන බවට චෝදනා කරමින් ලකාගරු සග මේේකම් ෝ ස්ටාලන් මහතාවන් ත්‍රේස්ථාධිකරය හමුුවේ මූලිකයිතිවාසකම්පෙත් සමක්ගුණු කරතිබෙනවා. මෙඇතර මේ සම්බහන්දය හා සංගරත්නයඇතුළු විධ පාර්ශව මෙලෙසාද හස් පල කළ දෙරම මේ කියනවා නිරෝධායනයට ලක්වෙන්න ඕන නං ඒක ලක්කරන්නේ කාටවා පීඩාවට ලක්කරන්න නෙවේ. විරෝධායනයට භාජනය කරන්නේ ඒ රෝගයක් වැළඳන්න තියෙන ඉටකඩ අවුම කරල රෝගෙන් ජනතාව ගලවාගන්න. ඒකට විරුද්ධත්වයක් පලගන්න ඕනම් මට තේරෙන්න්න එතන මොකක්ද ඒක තත්ේ කියල. ද විපක්ෂ අය කිඹුල් කඳුළු හළලන්න පටන් අරගෙනන තියෙනවා විරෝධතාවයක් නවත්තන්නට නීතිමය පැත්තෙන් යම් කිසි ක්‍රියාමාර්ගයක් ගන්නකොට බොහොම වැරදි චිත්‍රයක් ජනගත කරන්නට උත්සාහගන්න මාදත්‍ය තුලෙ දරව නත අධ්‍යපනට කරග න ම තුල ත වර ප ආන්දුව නිරන්තය ජනතාව හුන් දන්න ප්‍රශන න්ද පිල කරගන්න දරුන්ගේකට අද ැදියව කරගන්න එපා. ඒගොල්ලන්ට පිනඩිගේවීමක් සීම අඩුවක් කරනය රජය හැටිය. එස්ල් ලැබමින් ඒ වරස් පරසාදල බමින් ඔන්ලයින් ක්‍රම හරහත් අධ්‍යාපන ලබාදීම වාකීමක් යුතු පමත් වෙන. ඒකෙමුත් බග හරල්ල මේ විදියට කඩාකපල් කරන්න හදන වනන් ජාතික අපාධයක්. මීති අයිතු ලෙස ාවිතා කර අයිතු ලෙස භවිතා කරමින් ෘතිය සමවිි නායකටි නිරෝධාන ක්තරටය කෙරව. එද අපි ඇත් වේ මේ පිුලින් හෙදකිට ගෝෂණ පැවැත්වීමට තහනමක් නෑ. නමුත් එක තැනකට ඒකරාශීවීම සංක්‍යාව සෞඛ්‍යමාර්තැස දැනන් දීලට ඒවා නුගමය නොක ලෝ පොලිසියට මැදිහත්වෙන්න සිද්ධ හැමුණ හම මයි ඒගේ අප්‍රසන්න තත්ත්වන් ඇතිවෙන්නේ. තිස්ස වැව කල කියන්නේ මතුරකා. වෘත්ත ැසකට වුරුකම කියෙන ල සම්පක්. මේ වැවගෙන පහුග කාලේ විධාකාර මත මාධ්‍යෝඔස්සේ ප්‍රචාරය වුණා. අරුණ අන්න ඒ නිසාම අපේ නිමේශ චමත් සංකල්ප තිස්ස මහරාමයටගේ. මේ ප්‍රචාරයන් වල ඇත්ත නැත්ත මොකක්ද කියලා ස්වාධීනව ඔබට අනාවරණය කරන්නයි. අපි යවා රහුණේ යිතිහාසික තිස්සලවට. ස්කූර්ව තුන්වන සියවසේදී මහනාරසිතුම අතමයි මේ වැැව ඉදි කල තියෙන්නේ පෞගය කාලේ මේ වැව අපේ රටේ විශාල ආන්දෝනයකටත් ලක් වුණා. වැබේ සුන්තරත්වය විඳන්න වගේ අපි ආාව මේ ගැන තතුරටත් කරුණු හෙළබලන්න මේ තිස්වවේ සිටයි අපි කරුණුස් අබලයි. තිස්ස බැබ අක්කර එක්දහස් එකසයක්ක් පොරා පැතිරලා තියෙනවා හැබැයි අදබෙන කොට ජලය රඳපගන්න පුළන්වෙලාතියන්නේ අක්කර හයිසිය පනස් දෙකක්මගේ ප්‍රමාණෙක්. මෙනිම තත්වය සැලකල්ට අරගෙන සයට සියක් දේශී සමාඟවක් වන ගජ හෝල්ඩිංක්ස් ආයතනය මේ වැවේ රොන් මඩ ඉත්කිරීමේ නියමු ව්‍යාපෘතියක් ආරම්ම කරා. කොමුණත්? නයෙන් හමුදා ඇඳුම් වලට සමාන ඇදුම් ඇඳගත්ත පිරිසක් ඇවිල්ලා තිස්සරවේ යම් කැනීමක් කරනමකිින් කුරවස්තු හරේ පත්තරං හරි මොනවහරයක් හොෙනම කියලා ය මාකාරයක මතයක් ඇත මාධ්‍ය සමාජිත මුදාහැරිය මෙතන ඇත්තටම එහෙම දෙයක් විෙනමඳ. එඒ චීන ජාතකයෝ කවුද මෙනි මේ ප්‍රශ්නවලට අපි උත්තරහෙවා. මේ බැබේ රොන් මඩ ඉවත් කරන්න විශේෂ තාක්ෂණක ක්‍රමයයක් පාවිච්චි කරන. වගේ පසකින් ඔබට දැකින්න පුළුවන් ඒ යම්ප්‍රය? ද ඉඳලා රොන්මඩ තාක්ෂණි ක්‍රමෝධයක් කඔස්සේ ඇවිල්ල පෙරීමකට ලක් වෙනවා. එතනදී මැටිසයිත පස් ඉවත්වෙනවා වැලිටික දස්සනට පෙල්ලල්ල එකතනකින් එකතු වෙනවා. ඉතින්න මේ අම්ප්‍රයට අදාළ කරන තාක්ෂි ඥානය හොමාරු කරගන්න මේක අපිරට අයට හරුවනකං ඒ අම්ත්‍ර ප්‍රියාත්ම කරවන්න තමයි චීන ජාතිකයන් පිරිසක් තාවකාලිකව මේ ස්ථානයේ මේනට හැදිලයි. ඒ ෙන්න ලුවන් මේ ැවන් පුරාවිද්‍යාත්මක වටනනාකමක් තියන යම් දෙයක් ොන්මටත් එක්ක එකතුවෙලා යන්ත්‍ර තුලින් ආවොත් මොකද වෙන්න කියලා. පුරාවිද්‍ය දෙපාර්මේන්තුවේ නිලධාරයෙක්ම යම්ත්‍රය ප්‍රාත්ත වන කාලය පුරාම ඉතාම හොඳින් එක අයුත්ත නිරක්ෂණය කරනවා. යම් විදිහකින් පුරාවිද්‍යාත්මක වස්තුවක් ලැබනොත් වාහම . ද්‍යා දෙපාත්මේතුුව දනුවත් කරන්න ටුතු කරවා. මේ ැවේ රොන්මටික ඉවත් කරලා හරිම ධර්ථාවට ජය රදවගන්න පුරුවන්ගුණු යළ මහ දෙකන්නේ වග කරන ගොබීන්ට එක බහ පුදුමාකාර අස්වසිල්ලක් පේවි එවිතරක් නෙවෙයි නිදිය දීවකර්මාන්තයටත් එක ඉතාම හොඳ තත්වයක් පේ බහුගේ කාල බැලොත්තේම ගේ ංුවතරන හේතුවත්තමයිේ ඟක් බැව් පි ලීන සිජල්ය ගලයන්තනක් නෑ අපිල් කනා කනම් කොහොදම ීන වැවතික තු ද තු शුදරන්න කවර පाइල පजक्ट කරන්න කලා අපි මේ කරන්න හදන්නේ සමාජත මोन्स्ट्रेशन අපි पूර්ध කරන්න හදන්න අපිට බැවල බැව බැලි එකතු වෙලා ප එකතු වෙලා කිරිමැටි එකතු වෙලා ඇ ඒවා සුද කරලා අදාලා අතිමට දෙන්න ඇත්ති නතුව අයි ක ෙලි කपाන්න ත पास पाන්න අපි සබාරමට ාදරේ ල පස හිතනවන අපට ගොල මතරින් පටාන්ගන්න මේ නියමු ව්‍යාපෘතිය සාර්ථක වනොත් හෙට වසේදී ප්‍රැකයාාව විෙන තන තරනයන් විශාල ිරිසකට රැක අවස්ථ ලබදෙන්න්න හැකවක් ලැබෙනවා ගංගාවලින් වැි ගොඩදාාඩ නැතව යි ලබාගන්න වැලි ප්‍රජනට කගනීමට හැකාව ලැබෙනයි. අම්බලාපුරත්යෙනවා හටදවසේද අපයටට ජනතාවට මේ ව්‍යපෘතියේ පටි පල පුක්තිදන්න හැකාව ලැබේවිකි. රහුණේ වැදගත් පෝජනීය ස්ථානයක් වන ආකාස චෛත්‍යය ගැන අසත්‍ය ප්‍රචාර සිදුකිරමින් වලකින්න කියලා සිතුල් පව් රජමහා විහාරාධිපති දක්ෂණ ලංකාවේ ප්‍රධාන සංගනායක මැටනබ හේමරතන හිමියන් විපක්ෂයෙන්නිල් ලාසිත්නවා. ස්වාධිහින රෝපවානීට විශේෂ ප්‍රකාශ කළ බඳිමනුී උන්වහන්සේ මේ ඉල්ලීම සිදු කළේ. ආකා චෛත්‍යයක යන්න ඉතාමත්ම වැදිගත් අපේ ජාතික උරුමයක් හින් දැම් චෛත්‍යය කඩාගෙන වැටිලා. ඇ ඇතුලි මෙහෙම තියනිසා රාවිද්‍යාධ්‍යයක්ෂ යන්රාතුමාට කියලා ප්‍රස්සන්ස් කරණය කළොත්තුොදයි. ඒ අවසරය පරිදි පුරාවිද්‍යා්‍ය පාර්තමේන්තුවෙන් නිල්ධාරිතුන් දෙනෙක් අපේ දායක සභාවෙන් හතර දෙනෙක් මාත් සහිතව යවගේ වනජීවී දෙපාර්තමේන්තුවයෙන් නිල්ධාරී ඇතුළුව ගිහිල්ලා නිරීක්ෂණ චාරිකාවක් සිද්ධ කලා. මේ ගැති ගහක්ක අත්තක්කත් කොලයක්කත් කැඩුව නෑ. නමුත් මේ වෙලාවෙදී පුරාවිද්‍යාධි පාර්තමයේන්තුවයෙන් ගිහිපු නිලධාරිණයක්. නිරෝෂා බඹරැන්් නිලධාරිණිය ආද්‍යයට දැනුන්දීලා තිබෙනවා සිතුල් පව්ුවේ ඉඳල පාරක් කපන්න සූදානන් කරනවා අක්කර දොළොස් දහසක් යට කරගන්න හදනුව කියලා මහා බොරු ටිකක් කියලා විපක්ෂනායක සජිත් පේමදාස් මහත්නයට කියලා මහා අවුලක් දැන් හදල තියෙන වෙලාව. ඊයේ දවසිදී සජිත් පේමදාස විපක්ෂනායක ඒ මහත් මෙයා එහෙම වැරදි ප්‍රකාශයක් කළ අක්කර දොළොත් දහසක් රජයත් සමඟ සම්බන්ධ වෙලා අල්ලගෙන මහා ්‍යාපාරයක් කරන්නට සූදානං වෙනවකිින්. අපේ තුංහිතකින්වත් තිබිච්ච නැති කාරණයක්. අපි හරි කණගාටුයි මේවා හරියට දන්නේ නැතු ඔවුන් මේ කාරණ කියන එක පිළිබඳව. කිසිම අවස්ථාවකදී ජනාධිපත්තුුවත් ගමැතුමාවත් මෙහෙම ප්‍රකාශනයක් කල්ල නයක් කර දුළොස් දරාසක් මේ විදිහයට පවරාගන්නට කටබුදු කරනවායි කියලා. එඒ නිසා මම මහජනතාවට කරුණෑවන් මතක් කරනවා. මේ දේශපාලන යම් යම් වාසිලබාගන්නට රජයත් අප ප්‍රසාධීයට පත්කරන්නට කරන මේ කැත වැඩවලට මහජනතාව දැඩිව කල්පනාවෙන් සිටින හැටියටත්. මේ බොරු ප්‍රකාශ කරන ඒ අයට නිසි දනුවම්. ස්භාව ධර්මියය විසින්ම ලබාදේය කියන විශ්වහසි අපි තුළ පවතිනවා. හිටපු අමාත්‍ය රිශා් දධවෝදීන් මහතාකේ නිවසේ සේවය කරමින් සිටියදී බාලවයස්කාර දැරියක් පිලිස්සුම්තුවාල එක් පහුගිය දවසක කොළඹ ජාතිකරෝහලට ඇතුළත් කරලා තිබුණා. කොහොමුණත්ටයේ දිනේදී ඇය ජීවිතක්ෂයට පත්වෙලා තියෙනවා. මේ දැරියගේ මරණය සම්හන්ධයෙන් පුළල් පඩිීක්ෂණයක් මේ වෙනකොටත් ආරම්භ කරලා තියෙනවක් කියලායි පොලිසිය ප්‍රකාශ කළේ. පමතති ශව දවද හතාගේ ොරල්ලේ ෞදතාලෝක මාවතේ පෙහිටින් ඩිවසේ සේවය කරමින් සිටියද පිස්සම්තුවාල සහිතව කොළම්ප ජාතිකරහට ඇතුත් කර සිට දැියක මියකස්තති බව. පොිස් මාති ප්‍රකාශක ජේෂ් ියෝ් ොලිපති ජිත් හණ මතා පවසනවා. මෙම දැරිය දහසේ හැවිරදි වේ පසුබූ බාලවයස්කාර දැරයක් බවටයි අනවරණය වීතිබෙන්නේ. ඇ පිවසුම් තුवाල සහිතව ජාතික රහට ඇතුලත් කරතිබනේ ඉුත්තුන් වනදායි. තිරලාලබමින් සිටේද දාල දැරිය චවිතක්ෂයට පත්වැති බවයි පොලසිය පවසන්නේ. අදාල සිද්ධිය සම්පන්ධයෙන් ප්‍රකාශෝ දාහයක් පමල මෙවන විට සටහන් කරගෙන තිබෙනවා. ද්ධිය සබන්ධයෙන් බොල්ල ප ලිේ විසින් විමර්ශණයක් ආරම්භ කර තිබෙනවා එවාගේ මීට අදාළව ප්‍රකාශ දහයක් පමණ සටහන් කර තිබෙනවා ඇය මීට මාස නයකට පමණ පෙර එම නිවසේ සේවය සඳහා ඩयගම ප්‍රදේශය සිට පැමිණ ඇති බවටයි වාර්තා වෙන්නේ එවගේ මේ සබන්ධයෙන් මහෙත්‍රත් පරීක්ෂණයක් යේ දින අලුත්කඩේ මහත්තාත් අධිරණය විසින් පවත්වා තිබෙනවා ඒ රාත්‍රී මේ දැරියගේ සිරුර සම්බන්ධයෙන් පශ්ාත් ම්‍ර පීක්ෂණයක් පවත්වා තිබෙනවා ඒ අනුව තෞදරටත් මේ සබන්ධයෙන් ොරල් ලෙ ෂ ක බනතර, අදාළ සාක්ෂි සහ පක්්ෂා මර පරක්ෂණ වාර්ථාව පරක්ෂාකිරීමෙන් අනතුරුව, මෙම මර්ණය සම්බන්ධයෙන් අධිකාරණය විසින් ඉදිරියේදී ීරණ යක් ලබද ීමට ීමිත තිබෙනවා. බ ද ාත් ර ප ක්ෂ ඒ දිනේදී සිදු කරඇති අතර එම වාර්තාදි කරුණ යට ඉදිරිපකිරීමට නියමත බවද. ජිත්‍රෝහොන මහතා ප්‍රකාශව කලලා. මයතර රිෂා් බදවවිදී මහතාගේ නිසේ සිටි හකාර දැරිය පිලිසේ මියයා මේ සිීතිය සම්බන්ධයෙන් සිංහලේ සංගධහනය කොළඹද මාත්‍යහමක්කදවා ෙලසද හස් පල කර සිටිය. අහන්න කැමති ්‍රිෂාඩ් බදුරුදීන්ගේ ගෙතර මේ විදිහට බාලවස්කාර දැරවයක්ක් මෙහකාර සේවය යදවී මට ඇතරින් වරදක් අනිපත්තෙන් ඒ දැරිවිය මියයාම. ඉතාම සෝචනීහ බරපතලම සිද්ධියක් එවැනි පටපිටාවකද අපි දැක්කෙනෑ මේ නිරාගමික එන්ජියෝ නඩේ ලිබසිනවා පන්සලක සිද්ධියක් වුණනානං නැත්තං වෙනත් විදිහේ සිහල බෞද්ධ දේශපාලකයගේ ෙදරක මේ සිද්වඋනානං. අපි දන්නවා මේ එන්ජිය නඩය කොහොමද ෙදි උනාාගෙන දගලන්නේ කෑගහන්නේ පරි උද්ඝෝෂණය කරන්නේ මාධසාකච්ා යන්නන්නේ බැ අපි දැක්කනෑ රිිෂාට් බදුරදීන්ගේ ගෙදර මේ බාලවස්කාර දැරවිය ළමා මෙහෙබර යොදවිමින් ිය පරො යම පිබඳව කතා කරනවා දැක්කෙන අන්නේ එකතමයි මේ නිරාගමික ඉංගිය කල්ලිය වෙනස ඊදවසේ දැරවිය මීයනවා. මේ වේදි පශ්චාත් මර්ර පරීක්ෂණ සියල්ල සිදුක අරවසානයි. පස්්චාත් වර්ර පරීක්ෂණෝලිින් ොහොම පැහැදිලුව එෙළිදරව වෙලා තියෙනවා මේ දැරවීට ලිංගික ප්‍රවේශයක් ඇති වෙලා තියනෙන බව. ඉති අපි අහන්න කැමති විශසේම සජිත් ප්‍රමිදස මහත්මයගෙන් තමන්ගේ පක්සේ. ෙ න්්‍ර හිටක ා් දර ද හත්මයාගේ වස සිද ච් දිය හොම තුම දක්න්න කියල. මේ දධිය හෙලාද කිනවාද. මේ නොව යුතු දැක කියන අපි මති සජි ප්‍ර මහත්‍ය ග කිය ේ අහන්. බලවයිස්කාර දරුවන් අපයෝචනයට ලක්වීම සහ මේකාර සේවේ යදවීම සම්පන්ධයෙන් පසුකේදනකිහි පේදීත් පුවත්කිහිපයක් අපපට වාර්තා කලා. කෙසේ වෙදත් මෙම සිදුවීම් සම්පන්ධයෙන් නීතිය ක්‍රාත්ම කිරීමත් එවැනි කේදනිය සිදුවීම් වලක්වාගැනීම පිළිබඳවත් අධිකරන අමාත්‍ය ශිය පොිස් දෙපාර්තුමේන්තුව, කාන්තා හා ළම කටයුතු අමාත්‍යංශුව එක්ව වැඩසට හනක් ආරම්පකිරීමට කටයුතු කරන බවයි විශ්‍ය භාරය රාචමාත්‍ය පියන් නිිශාන්තමහතාසන්දහන් කළේ. විශේසම ඇමතිවරේ කැමතිවරේගේ යදරක උරුදුූ දාසයට අඩු දරුවෙක් මෙහකාර වෘත්තිය යොදාගෙන ඒ දරවා ලොකු කරදරයකට මූුණ දෙන. ඉති ඒනිසා මේවා වගකීවුතු ඇයින්ගේ මංඉල්ලා සිටනවා තමන්ගේ වගකීම හොඳින් තේරුම් ගන්න වගේ මේ දරුවන්ගේ ආරක්ෂ කරන්න වැඩපිළිවල වෙනුවෙන් ඒගොල්ලො කැපවෙන්නවන මීට වඩ අආධානය යොමු කරන්න ඕන. සවස්සාහය තිය ප්‍රධන පුවත් විකාශය ඒ සමගින්ිමවට පත්ව වෙනවා නැතත් හමේම රාත් ්‍රීධහයට. thanks for